සිල් දිනාටම තෙරුවන් සරණයි. අද දිනත් අප සම්බන්ධ වන්නේ අතිපූජ්‍ය මහාචාර්ය නිරුකාණී චන්දවිල නාහිමියන් විසින් සම්පාදිත විදර්ශනා භාවනා ක්‍රමය ග්‍රන්ථයේ සාකච්ඡා කරන ධර්ම සාකච්ඡාව සමගයි. අපි දැන් සාකච්ඡා කරමින් හිටියේ දැන් විඥාන ධාතුව පිළිබඳව නේද? විඥාන ධාතුව පිළිබඳව භාවනා ක්‍රමය අපි සාකච්ඡා කරා. ඊට පස්සේ සමස 40 ආකාර භාවනා ක්‍රමය අපි සාකච්ඡා කරා. ගිකෙටියෙන් ඊට පස්සේ අද තියෙන අපිට 135 වෙනි පිටුවේ විදර්ශනා ඥාන දශය තමයි අද සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි මුත් කෙලින් පාඩමට යනවා. විදර්ශනා ඥාන දශය 135 වෙනි පිටුව සම්මස අපි දන්නවා විදර්ශනා ඥාන 10ක් තියෙනවා. 10ක් තියෙනවා අපි කලින් ඉගෙන තියෙනවා. සම්මසන ඥානය නැත්නම් සම්මර්ෂණ ඥානය කියලා කියනවා. උදයබ්බයානු පස්සනා ඥානය නැත්නම් උදය වය ඥානය කියලා කියනවා ඒකට. ඊට පස්සේ බංගානු පස්සනා ඥානය බංගානු දර්ශන ඥානය කියලාත් ඒකට අපි කියනවා. ඊළඟට බයතු පට්ඨාන ඥානය ඊළඟට ආදීනවානු පස්සනා ඥානය නිබ්බිදානු පස්සනා ඥානය මුංචිතු කම්මඤතා ඥානය පටිසංකාන පස්සනා ඥානය සංකාර උපේක්ඛා ඥානය සත්‍යානුලෝමික ඥානය නැත්නම් අනුලෝම ඥානය කියලා කියනවා. සත්‍ය සත්‍ය කියන්නේ සත්‍යනේ. අනුලෝමික සත්‍යානුලෝමික කියන එක අනුලෝම ඥානය කියලා කියනවා ඒකට. යයි යෝගාවචරයන් විසින් සම්පාදනය කළ යුතු විදර්ශනා ඥාන 10ක් කියනවා. අපි මේක කලිනුත් ඉගෙන ගත්තා. අපි බලමු අභිධර්ම මාර්ගෙත් ওই ටික සඳහන් වෙනවා. මේ දෙක එකට ගලපලා බලන සමහර නම් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා මෙතන. කීයද? 328 328 ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය යටතේ තියෙනවා සම්මර්ෂණ ඥානය. එතන තියෙන සම්මර්ෂණ ඥානය නැත්නම් සම්මසන ඥානය කියලා මේකේ තියෙන. එතකොට සම්මර්ෂණ ඥානය සම්මසන ඥානය කියන්නේ දෙකම එකයි. උදේවය ඥානය නැත්නම් උදයබ්බයානු පස්සනා ඥානය. උදය වය කියන එක තමයි අබ්බය කියලා ඇවිල්ලා තියෙන්නේ. අනුපස්සනා යානුපස්සනා කියන අනුපස්සනාවනේ. අනුපස්සනාව කියන්නේ මෙනෙහි කිරීම කියන එකනේ. ඥානය ඊට පස්සේ බංගානු පස්සනා ඥානය නැත්නම් බංගානු දර්ශන ඥානය කියලා අරක තියෙන්නේ. එතකොට මේ දෙකම එකයි. ඊට පස්සේ බයතු පට්ඨාන ඥානය එක හරි. ඊට පස්සේ ආදීනවානු පස්සනා ඥානය නැත්නම් ආදීනවානු දර්ශන ඥානය කියලා කියත් හරි. දර්ශන කියලා කිව්වේ දකින්නවා කියන එක. අනුපස්සනා කියලා කියන්නේ මෙනෙහි කරනවා කියන එක. එතකොට මෙනෙහි කරනවා කියන එක දර්ශනීය දකින්නවා කියන එක දෙකම එක අර්ථය. එතකොට ආදීනවානු පස්සන ඥානය කිව්වත් ආදීනවානු දර්ශන ඥානය කිව්වත් එකමයි. ඊළඟ නිබ්බිදානු පස්සනා ඥානය නිර්විදානු දර්ශන ඥානය කියලා කිව්වත් ඒ දෙකම එකයි. ඊළඟ මුංචිතු කම්මයතා ඥානය එක හරි. පටිසංකානු පස්සනා ඥානය පටිසංකානු පස්සනා ඥානය ඊට පස්සේ සංකාර උපේක්ෂා ඥානය එක හරි. සත්‍යානුලෝමික නැත්නම් අනුලෝම ඥානය. සත්‍යානුලෝමික ඥානය කියලා කියන්නේ අනුලෝම ඥානය. එතකොට හිතන 10ක් තියෙනවා. ඥාන 10ක් තියෙනවා විදර්ශනා ඥාන. එතකොට මේකෙදී ඇත්තටම මේ අපි දැන් ඉන්නේ දැන් අපි දන්නවනේ විදර්ශනා වේ මට්ටම් තියෙනවා 7ක්. ඒ තමයි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මාර්ග ඥාන දර්ශන විසුද්ධිය. දැන් අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ අපි ඉන්න තැන තමයි මාර්ග ඥාන දර්ශන විසුද්ධිය. ඉතින් ඒකෙදි ත්‍රිලක්ෂණය තමයි අපි භාවනා කරන්නේ. ත්‍රිලක්ෂණය නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන. මේ කියන නාම රූපයන්ගේ ගුණයන් තුනක් තියෙන පොදු ලක්ෂණ තුනක් තියෙනවා. ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඉතින් මෙන්න මේ කාරණා තුන අනුපස්සනා කිරීම තමයි අපි මේ කොටසදී කරන්නේ. කියන්නේ මාර්ග ඥාන දර්ශන විසුද්ධියදී කරන්නේ. අන්න එහෙම අනුපස්සනා කරලා උපදවා ගන්නා ඥානයට අපි කියනවා මොකද්ද? සම්මර්ෂණ ඥානය නැත්නම් සම්මසන ඥානය. එතකොට මේ මාර්ග ඥාන දර්ශන විසුද්ධියට අයිති ඥානය තමයි සම්මර්ෂණ ඥානය නැත්නම් සම්මසන ඥානය. සම්මර්ෂණ ඥානය නැත්නම් සම්මසන ඥානය.
Itu itu roti kaya itu ini kohar itu. Itu roti kaya itu ini pratipada awat. Ini langgeng kita. Hari ini itu Vishuddhin hatak kewan ya api. Itu baik sila Vishuddhiya, citta Vishuddhiya, ditti Vishuddhiya, kangka vitarna Vishuddhiya, marga marga jnana darshana Vishuddhiya, pratipada jnana darshana Vishuddhiya, jnana darshana Vishuddhiya. Mana hata ini? Vishuddhin hatak. Ikannya api mei kramangke sudda weming, Vishuddha weming jnana. Tapi pirisidu weming jnana. Apa citta? Citta ini mei pirisidu karan ini. Muka pirisidu kan? Citta ini ada. Oh citta pirisidu karan kami jnana mema. Iya lada. Hari itu, ini mula pirisidu kiri mau ya ani. Sampurna yang ar kelas saling pirisidu ini, atenah marga sidin ini ada. Hari itu kelas. Hari ini dek terima ni deng. Metenat Vishuddhi 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 kia agen ni ani. Ini Vishuddhi 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 kia agen ni giat ada. Oh, ekak itu bat sitta shen kelas nanti mana ada? Nee, ini itu Vishuddhi akwe nawa. Itarat Vishuddhi akwe nawa. Pirisidu ini mak penawa sitta. Ekak terima ada. Deng apa yang ini? Honda sila Vishuddhiya, sila Vishuddhiya. Ila ada? Citta. Ila ada? Ditti. Ditti. Itu apa sih? Kangka, vitarana. Itu apa sih? Marga, amarga. Neta marga, marga. Nanti itu apa sih? Pratipada. Pratipada. Itu apa sih? Jnana darshana. Jnana darshana. Hai deh. Jadi jnana darshana Vishuddhiya itu tamai aitu yang mana deh? Marga siddhi. Marga siddhi. Kami marga. Hai deh. Marga siddhi. Marga siddhi yang mana deh? Sowan marga siddhi. Hari itu, dengan mana memang Vishuddha Viming, sila, citta, ditti, kangka, itu marga, marga, pratipada. Mevai nu Vishuddha Viming, mevai Vishuddha Pirisuddha Viming, jangan sita. Sita Pirisuddha Viming, Pirisuddha Viming, Pirisuddha Viming, gila. Ar keles wasen, sota pati, marga, citta ini keles kiyak nanti berapa deh? Keles pahak kainge no, keles pahak yang Pirisuddha Viming meten ter. Terus, eh keles pahak Pirisuddha Viming, sandaha. Tiket 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 itu virus itu gila, sama itu paha virus itu, paha yang virus itu aja. Karena itu, itu metan me tiket itu enak virus itu bima. Karena itu orang keles paha, sota pati marging ini orang keles paha mah ait ati noi, ati noi na vidya itu nanti virus itu enak ait. Jadi me tiket eva nanti enak sama ait, hebat nama ati bima ida kada ti enak. Meten itu enna me tiket virus itu evi nyan no. Ia tidak memetik ini. Kan? Itu ada make di make hari make itu memang bima sakas kere bima, ini bima. Oh, ini bawa nak kiri mana? Vidarshana ada bima. Ikan sila citta dekat. Kan? Satya wasen memetik ini vidarshana awak make dekat dekat ini patangga ti naya ni. Satya wasen vidarshana awak, awalnya nama rupa, visesen dekik maksud tu naya ti ini. Kan? Naya ni. Metenin yang ada sama event ni. Itu ada meten di event ni makadha. Oh, jnana nama rupa paricchedana ane. Nama rupa paricchedana. Mewa nama rupa wengkarla anduragano. Meti ini nama rupa. Kela anduragano kaya ni drushti ati ini. Afi me balani me nama rupa ika godak vidhi tarang satto ek pujgale kila panawagi na pray. Sammutiya kim pujgale kinnu kila panawagi na tama yapi dakin ni meke. Annek kerala api wengkarno meva nama rupa wengkarla andurake nama ini tiene nama rupa dikakkila anduraga anno aki neka anne nyane muka dha nyan rupa paricceda nyane nyane harne ditti Vishuddhi diwe neka ini pasti ini nama rupa yang tiene bawa dana gatta namu nama rupa yang kuhamada pawat ini kiela sakya akino Annye ke dia, api fatik cecam. Eka upadana u nya, me upadan upadina jantrane ikan agano. E fatik cecam upadi ikan agano. Fatik cecam upadi. Kangka vitran Vishuddhi di, eka tamai kerana. Itupas marga marga nyana darshan di Vishuddhi wenne. Oh, sammarshan nyana. Eka di wenne annye kian nama rupa. E api dana katta nama rupa link. Kedelat iye ni kela. E nama rupa wala
tiyena podu lakshanayan tiyenawa tunak trilakshane kiyuwe ekata e thamai anitya dukkha anatma kiyala trilakshanaya e nama roopa wala tiyena trilakshana swabhawaya balanawa dakinawa avabodha karagannawa anupassana karanawa anne hema anupassana karahama apita labena gnanayak tiyenawa anne eka mokadda sammarshana gnanaya sammarshana gnanaya netta sammasana naya kiyala kiyannat puluwan sammasana gnanaya hari da gnanaya hari ida passe api kuwa me vidarshana gnana 10ak tiyena okkoma e vidarshana gnana 10en 10en e 10 menna me dekata thamai aithi wenne e 10en palaweni ekai aithi wenne marga marga gnana darshane visuddhiyata මේ මාර්ග ඒකට ඒක තමයි සම්මසඤ්ඤාණය. එතනින් එහාට ගයිති වෙන්නේ ඉතුරු 9නේ 9ක් තියෙනනේ. මෙන්න මේ 9මයිති වෙන්නේ 9ක් අයිති වෙනවා. අර ඉතුරු 9ය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට. අන්න ඒ ටික පිළිවෙලින් ගිහිල්ලා ඒ ගියාට පස්සේ ඒ ආනුභා එතනී ආනුභාවෙන් තමයි අපිට මේ මෙතන මේ ඥාන දර්ශන විසුද්ධියට අයිති වෙන සෝතාපට්ටි මාර්ගසිත නැත්නම් මාර්ග ඥානය කියලා කියන්නත් පුළුවන් ඒ සිතට ඥානය කියලා කියන්නත් පුළුවන් ඒ සිත උපද්දවා ගැනීම ඥානය. ඒතර මා සෝතාපට්ටි මාර්ග ඥානය උපදිනවා. හරිද? අර මෙහෙම පිළිවිලි පිළිවිලි යන්නේ මේක. ඒ කියන්නේ මේ මේ කලින් ඥා කලින් දැන් සීලය උපනිශ්‍රය වෙනවා චිත්තයට. චිත්ත විසුද්ධි. සීල විසුද්ධිය උපනිශ්‍රය වෙනවා නැත්නම් උපකාර වෙනවා චිත්ත විසුද්ධිය ඇති කරගන්න. හරිද? චිත්ත විසුද්ධිය උපකාර වෙනවා ditthi විසුද්ධිය ඇති කරගන්න. ditthi විසුද්ධිය උපකාර වෙනවා කාංකා විතරණ විසුද්ධිය උපදව ගන්න. කාංකා විතරණ විසුද්ධිය උපකාරී වෙනවා මාර්ග මාර්ග ඥාන දර්ශන විසුද්ධිය එහෙම නැත්නම් සම්මර්ෂණ ඥානය උපදව ගන්න. සම්මර්ෂණ ඥානය උපකාරී වෙනවා මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ තියෙන මෙන්න මේ කියන ඉතුරු 9. ඉතුරු 9 තමයි උදේවය ඥානය නැත්නම් උදයබ්බයානු පස්සනා ඥානය ඊළඟ බංගානු පස්සනා ඥානය ඊළඟ බයතු පට්ටාන ඥානය ආදීනවානු පස්සනා ඥානය මේවා එකිනෙකට උපනිශ්‍රය වෙනවා හරිද ඒ කියන්නේ දැන් සම්මසඤ්ඤ ඥානය තමයි උපකාර වෙන්නේ උදය උදේවය ඥානය නැත්නම් උබයත් උදයබ්බයානු පස්සනා ඥානය උපදව ගන්න උදයබ්බයානු පස්සනා ඥානය මේ උපකාරී වෙනවා බංගානුපස්සනා ඥානය උපදව ගන්න. බංගානුපස්සනා ඥානය උපකාරී වෙනවා බයතුපට්ඨාන ඥානය උපදව ගන්න. බයතුපට්ඨාන ඥානය උපකාරී වෙනවා ආදීනවානුපස්සනා ඥානය උපදව ගන්න. ආදීනවානුපස්සනා ඥානය උපදව උපකාරී වෙනවා නිබ්බිදානුපස්සනා ඥානය උපදව ගන්න. නිබ්බිදානුපස්සනා ඥානය උපකාරී වෙනවා මුංචිතු කම්මඤ්ඤතා ඥානය උපදව ගන්න. මුංචිතු කම්පඤ්ඤතා ඥානය උපකාරී වෙනව පටිසංකානුපස්සනා ඥානය උපදව ගන්න පටිසංකානුපස්සනා ඥානය උපදව උපකාරී වෙනව සංකාර උපේක්ෂා ඥානය උපදව ගන්න සංකාර උපේක්ෂා ඥානය උපකාරී වෙනව සත්‍යානුලෝමය නැත්නම් අනුලෝම ඥානය උපදව ගන්න අනුලෝම ඥානය කියන්නේ අර අනුලෝමයේ යන මාර්ග චිත්තයට මේ ආසන්නයි නැත්නම් ඒකට ඒක සමග ඒක සමග ඒකට සහය දක්වමින් අර සහය ඒකට උපකාර කරන ඒර අනුලෝම ඥානය තමයි උපකාරී වෙන්නේ මාර්ගසිත උපදව ගන්න. ඒතර මේක මග ඇරලා යන්න පුළුවන්ද අපිට? මග ඇරලා යන්න බෑ මේවා. මේ පිළිවෙලින් යන්න ඕන. මේ පිළිවෙලින් 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 උපදව ගන්න ඕන. හරිද? ඒතර මේ අනු මේ විදර්ශනා කිරීමෙන් තමයි මේ පිළිවෙලින් 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 එහෙම උපදවින්නේ. ඒතර මේ ඥාමය මේ අර නාමය තමයි මෙතෙන්ට ආйти වෙන්නේ. හරි නේද දැන්? මේ එහෙම තමයි යන්නේ. හරි. ඊට පස්සේ මේ ඥාන දශයෙන් පළමුවන සම්මසඤ්ඤ ඥානය ත්‍රිලක්ෂණය සම්මර්ෂය කිරීමෙන් හේවත් ත්‍රිලක්ෂණ භාවනාවෙන් ලැබෙන්නේ. හරිනේ. ත්‍රිලක්ෂණ භාවනාවෙන් තමයි මේ සම්මසන ඥානය නැත්නම් සම්මර්ෂණ ඥානය ඇති වෙන්නේ. උපදව ගන්න. ඉතිරි ඥාන නවය සඳහා වෙන්වෙන් වශයෙන් භාවනා කළ යුතුය. යෝගාවචරයා තියුණු නුවණැතියෙක් වී නම් මෙහි මුලින් දැක් වූ සාමාන්‍ය ත්‍රිලක්ෂණ භාවනා ක්‍රමයෙන් හා පසුව දැක්වුණු සමසතලිස් භාවනා ක්‍රමයෙන්ද ත්‍රිලක්ෂණ භාවනාව සම්පූර්ණ කළ කල්ලි සම්මස ඥානය සම්පූර්ණ වූ උදේවය භාවනාව ආරම්භ කිරීමට සුදුස්සෙක් වන්නේය. එතකොට යම් ප්‍රමාණයක් කරගෙන යන්න ඕන
සම්මර්ෂණ ඥානය. එතකොට ඒක කරගෙන ගිහිල්ලා ඒක යම් මට්ටමක මේ සම්මර්ෂණ ඥානය නැත්නම් මේ ත්‍රිලක්ෂණය අපිට අවබෝධ වුණාට පස්සේ ඔන්න අපි ඊළඟ පියවරට යන්න සුදුසුෙක් වෙනවා. Oh, dana kan nanti api ika ihema tera lagi ika da wena ma potak tieno ma wena ma me renuka ni chandra samin bahansa iki ma wena ma grante ak tieno ma i grante at wena ma mulai ndana ma ika ni me i kota sema sama tsa lets ni vipassana vidarshana bahawana wa wena ma ma grante iki me falal wa pehedli kala tieno i grante ya tada ika ni sa ika me කරන්න වෙනම බලාපොරොත්තු වෙන නිසා අපි මෙතෙන්දී ඒක ගත්තේ නැහැ. එතකොට ඒක අපි මේක ඉවර වෙලා කරන්න කොටසක් විදියට ඉතුරු කරගත්තා. ඔනේ කරන්න පුළුවන් කැමති කියන්නේ ඒ කැමති විදියට කරන්න පුළුවන්. දැන් අපිට එතෙන්ට එන්න කලින් තව ඉස්සරහට කරන්න ඒවා තියෙනවනේ. දැන් මේ පොත වේගයෙන් කරගෙන ගියාට අපි ප්‍රායෝගිකව තාම හරියටම මේ මේව අනුපස්සනා කරේ නැහෙනේ තාම. අපි තාම ඉන්නේ කායගත සතියේනේ. ඒතර කායගත සතියේ තාම තව කොටස් තියෙන කරන්න. එතකොට එතකොට අපි ඔව් ඒ තීරුම දැනගෙන තමයි කියන්නේ. මෙහෙම තීරුම දන්නේ නැතුව කියන්නේ නොකිය ඉන්නවට වඩා තීරුම දන්නේ නැතුව හරි කියන්නේ. තන්නේ නැතුව හරි කියන එක හොඳයි. තේරුම ඊට වඩා හොඳයි තේරුම දැනගෙන කියනවා නම් ඊට වඩා හොඳයි හරියටම භාවනාවක් විදියට ඒක කියනවා නම් ඒක මේ භාවනා කරනවා නම් එහෙමයි ඉතින් ඒක අපිට වැඩක් නැහැ කියලා කියන්න බෑ හැබැයි ඉතින් තේරුම දැනගෙන කියනවා නම් වඩා හොඳයි ඉතින් දැන් නිකන් කතා කර කර ඉන්නවට වඩා ඒක කියන එක නිකන් හරි තේරුමක් නැතුව හරි කියන එක හොඳයි ඉතින් නැහැ කියන්න බෑ ඒ කියන්නේ එහෙම කියන කෙනෙක් කුසල සිතක්නේ පහළ වෙන්නේ අර අර අපි දන්නෝනේ අර ඔය මේ අභිධර්ම පළවෙනි සරියුත් මහ අපි මේ මේ ධර්මයත් අපිට එන්නේ සරියුත් මහ රහතන් වහන්සේගේ ගෝල පිරිසවන 500ක් භික්ෂූන් වහන්සේලා හරහා උන්වහන්සේලා හරහා තමයි අපිට මේක එන්නේ පසු කාලේ උන්වහන්සේලා රහත් වුණා නමුත් උන්වහන්සේලා ගෝල පිරිසක් විදිහට මේ අභිධර්මය ඉගෙන ගන්නකොට මහ මේ මේ සරියුත් මහ රහතන් වහන්සේගෙන් රහතන් වහන්සේලා නෙමෙයි. එතකොට දැන් අපි දන්නවනේ භාග්‍යතුන් වහන්සේ තාව තින්සේ දින මේ බබිධර්මයේ දේශනා කරේ මාතෘ දිව්‍ය රාජයාට. එතකොට ඒ අතරේ තමයි දිවා විහරණය සඳහා නෑ. තාව තින්සේ. ඔව්. තාව තින්සේ. තාවතින් සේ තමයි බුදුනේ තුසිතේනේ තුසිතේ තමයි බුදුරජාන් වහන්සේ ඊට කලින් භාවේ මේ හිතුනේ තුසිත කියන්නේ හතරවෙනි දිව්‍ය ලෝකේනේ ඒක තමයි ඉඳලා තමයි මේ ඒක මේ ප්‍රතිසන්දිය ගත්තේ මේ අතර මාතෘ දිව්‍ය රාජයා බුදුනේ තාවතින් සේ දෙවනි මට්ටමේ දෙවනි දිව්‍ය ලෝකේ තාවතින් සේ එතන චාතුරු මහරජිකේ තාවතින්සය යාමයේ තුසිතය හතරවෙනි එකනේ තුසිතේ හරිනේ දෙක පටලව ගන්න එපා දිවි ලෝක 6යිනේ දිවි ලෝක 6 තමයි චාතුරු මහරජිකේ තාවතින්සය මේ දෙක මේ භූමියට අයිති දෙකක් විතර තමයි ගණන් ගන්නෙ يعني මේ පෘථුවියට අයිති දෙකක් විතර තමයි ගණන් ගන්නෙ මේ දෙක ඕ ඒකට අයිති ඒක අපි ඉස්සරහ කතා අපිට මුල ගහනවා ඒක ඉස්සරහට අපි ආග්ගාණී සූත්‍රය සහ ඒ සාකච්ඡාවේදී බදාදා සාකච්ඡාවේදී ඉස්සරහට එනවා මේක. දැන් අපි මෙතෙන්දී මතක් වුණ නිසා මතක් කරගෙන ගත්තොත් ඒ දෙක අයිති වෙන්නේ මේ පෘථුවියට අයිති වෙන මේ දිව්‍ය ලෝක භූමි දෙකක් විදිහට තමයි ගණන් ගන්නේ. ඒ කියන්නේ චාතුරු මහරජිකේ තාවතින්සයයි. හරිද? ඒකනේ ඒ දෙන් ඒකේ ශක්‍ය ද්‍රවේන්ද්‍රය තමයි අධිපති දෙන්න දෙකටම අධිපති. දෙදෙව්ලොවට අධිපති කියලා කියන්නේ. එතකොට ඒ තාවතින්සය ඒ චක්‍රදේවේන්ද්‍රය යටතේ පාලනය කරන හතර දෙනෙක් තමයි සතරවරම් දෙවියෝ වරම් දෙවියෝ කියලා කියන්නේ. හතර දෙනා. ඒගොල්ල හතර පැත්තට වෙනම අරයාගේ යටතේ ඉන්න අය. ප්‍රාදේශීය නායකයෝ වගේ.
හරිද ඊට පස්සේ එතනින් එහාට වෙන්නේ දිව්‍ය ලෝකය කියන්නේ දිව්‍යතල තමයි ඔය හැම නමුත් එතනින් එහාට මේ පෘථුවියට අයිති ඒ විදිහට ගණන් ගන්නේ නෑ ඒවා ඒ තමයි යාමයේ තුසිසේ නිම්මාන රතිය පරණිම්මිත වසවර්තී ඒ හතර හතරයි දෙකයි හයයි එහෙම තමයි ගණන් ගන්නේ එතකොට භාගතුන් වහන්සේ අභිධර්මයේ දේශනා කරේ තාවතින් සේදි තමයි මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ අනිත් දෙවිවරුන්ට අභිධර්මයේ දේශනා කරේ එතකොට ඒක දේශනා කරපු මාස 3ක් අපි මනුෂ්‍ය වර්ෂ වලින් මාස 3ක් දේශනා කරා. එතකොට ඒ කාලෙදී දිවා විහරණය සඳහා භාගතුන් වහන්සේ වඩිනවා මේ මනුෂ්‍ය ලෝකෙට. එතකොට අනවතත්ව හිමාලය ආශ්‍රිතව තියෙන අනවතත්ව විලා ආශ්‍රිතව තමයි දාහණය ගන්නේ උතුරු කුරු දිවයිනෙන් දාණය මේ පින්දපාතේ වැදලා දාමය දාණය අරගෙන ඊට පස්සේ වලඳන්නේ මේ අනවතත්ව විරාසන්නේ මේ වැදලා පැම්පහසු වෙලා තමයි එතෙන්ට වඩිනවා මේ සරියුත් මහරහතන් වහන්සේ වැදලා ඒ වෙලාවේ අර ගෝල පිරිස 500 නමක් කිනු ගෝල පිරිස ඒ වෙලාවේ උන්වහන්සේලා රහත් වෙලා නැහැ උන්වහන්සේලාට මේක විස්තර වශයෙන් දේශනා කරනවා එතකොට ඒ 500 නානේ ඉතින් තමයි මේ කතාව ආවේ ඒ 500 නම තමයි ඊට කලින් අර කිරිවවුලු 500ක්. එතකොට කිරිවවුලු අර අභිධර්මයේ දේශනා කරනකොට ඒ ශබ්දය නිසා ඒ කිරිවවුලුන්ගේ අර ඥාන සංප්‍රයුක්ත සිත් ඇති වුණා. ඒ සිත් ඇතිවීමේ කුසල කර්මයක්. ඉතින් ඒ ශබ්දය පිළිබඳව ඇති ඒ ශබ්දයට විතරක් වුණත් ඥාන සංප්‍රයුක්ත සිත් ඇති වෙන්න පුළුවන්. ඒ ශබ්දය විතරයි ඇති උනේ. නමුත් ඒක උන්වහන්සේලා කියන්නේ ඒ කිරිවවුල්ලු ඊට කලිනුත් ඒ ශබ්දය අහලා ඒ පිළිබඳව අර ඥාන සංප්‍රයුක්ත සිත් ඇතිවීමේ ඒ தත්ත්වය නිසා තමයි මේක උපදින්නේ මේ. ඒ කියන්නේ ඒක හරි දැන් ඕන දෙයක් එහෙමනේ දැන් සමහර දේවල් දැන් අපි තමු සමාන කෙනෙක් අරක්කු ටිකක් දකිනකොට හරි ප්‍රීතියක් ඇති වෙනවනේ නේද? සමහර කෙනෙකුට ඕක තරහක් අපුලක් තරහක් මේ ඇති වෙනවනේ. කෙනෙකුට ලෝභ සිත් ඇති වෙන්නත් කෙනෙකුට ද්වේෂය ඇති වෙන්නත් එකම දේ හේතු වෙනවා. ඒ අර ඒ අයගේ තියෙන අදහස අනුව. හරි? සංසාරයයි සහ ඒක සංසාරයේ බලපෑම සහ ඒ අවස්ථාවේ තියෙන ඒ හිතන විදිය අනුවනේ නැත්නම් වෙනත් ඉදින් කිව්ව ආකල්පය අනුවනේ. අන්න ඒ වගේ කිරිවවුල්ලුන්ටත් අර ඒක ඒ මොහොතේම ඇති වෙච්ච එකක් නෙමෙයි අර පුරුද්දත් එක්ක ඕ. පුරුද්දත් එක්ක අර ඥාන සංප්‍රයුක්ත සිත් ඇති වුණා. අන්නේ ඒ කුසල කර්මයේ අනුහසින් තමයි ඊට පස්සේ පසු කාලිනව දිව්‍ය ලෝකේ වාර කිහිපයක් බොහෝ ප්‍රමාණයක් ඉපදීලා පසු කාලිනව ගෞතම බුදු මේ බුද්ධ කාලේදී උන්වහන්සේ මේගේ බුද්ධ කාලේදී තමයි මේ භික්ෂුන් පිරිස විදියට ඉපදීලා රහත් වෙන්නේ රහත් වෙන්නේ පස්සේ රහත් වෙන්නේ අර දේවාරෝහණ පූජාව වෙලාවේ භාගතුන් වහන්සේ වඩිනෝය මාස 3න් පස්සේ සංකස්සපුරේට වඩිනෝනේ අන්නේ වෙලාවේ තමයි සරියුත් මහරහතන් වහන්සේටත් අර මේ අවස් මේකද්ද මේ ප්‍රදානයක් වෙනෝනේ මේ මොකද්ද ඥානයෙන් අග්‍රතන්පත්නේ ප්‍රඥාධික ප්‍රඥාවන්තෙන් අග්‍ර තානාන්තරය ලැබෙනවා භාගතුන් මේ සරියුත් මහරහතන් වහන්සේට ඒ වගේම මේ ගෝල පිටිසට ඒ අවස්ථාවේ අහපු ධර්මය අහලා මේ ගෝල 500ම නමම රහත් වෙනවා. එතකොට දැන් අර අභිධර්මය අහලා තියෙද්දි රහත් වෙලා නැහනේ. රහත් ඊට පස්සේනේ මේ වඩින්නේ. භාගතුන් වහන්සේ දේවාරෝහණ පූජාව වෙන්නේ පස්සේනේ. එතකොට ඒ අභිධර්මය අහන වෙලාවේ රහත් වෙලා නැහැ. පස්සේ තමයි රහත් වෙන්නේ. හරිනේ? හරි. ඔව්. දීගයි. මොකද අපි ගියේ ඒක නිසා ඒකයි සමේ කතාවනේ වෙන පැත්තකට ගියා. අර එතකොට දැන් මේවා නිකන් කියෙව්වත් ඒ නිකන් කියවන්නේ නැහැනේ නිකන් විනෝදෙට කියන්නේ නැහැනේ කවුරු හරි කෙනෙක්. කවුරු හරි කෙනෙක් නිකන් කියවන්නේ නැහැ මේවා. දැන් ඔය ඒක කියන්නේ ඒ පිළිබඳව උනන්දුවක් නැතනම් ගෞරවයක් නේද? තියෙන කෙනෙක් තමයි ඒක කියවන්නේ. එතකොට එතන ඇති වෙන ඥාන සංප්‍රයුක්ති අවබෝධයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඥාන සංප්‍රයුක්ත සිත් ඇති වෙන්නේ නිකන් කියවන්නේ නැහැනේ සින්දුවක් කියන වගේ මේක කියවන්නේ නැහැනේ මේ පිළිබඳව ගෞරවයක් උනන්දුවක් අදහසක් තියෙන නිසා තමයි කියවන්නේ. එතකොට ඒක නිසා ඒ කිව්ව කියලාත් ඒකේ කිසිම වරදක් වෙන්නේ නැහැ හොඳක් නිසා. ඉතින් අපි අධ්‍යයනය කරලා අවබෝධයෙන් කියනවනම් තමයි වඩා හොඳ. හරි.
මේ ඥාන දශයෙන් පළමුවන සම්මස්සන ඥානය ත්‍රිලක්ෂණ සම්මර්ෂණ සම්මර්ෂණය කිරීමෙන් හෙවත් ත්‍රිලක්ෂණ භාවනාවෙන් ලැබෙන්නේ. ඉදිරි ඥාන නවය සඳහා වෙන්වෙන් වශයෙන් භාවනා කළ යුතු යෝගාවචරය තියුණු නුවණැතියෙක් වී නම් මෙහි මුලින් දැක් වූ සාමාන්‍ය ත්‍රිලක්ෂණ භාවනාව ක්‍රමෙන් හා පසුව දැක්වුණු සමසලිත භාවනා ක්‍රමෙන්ද ත්‍රිලක්ෂණ භාවනාව සම්පූර්ණ කළ කලී සම්මස්සන ඥානය සම්පූර්ණ වූ උදේවය භාවනාව ආරම්භ කිරීමේදී සුසක් වන්නේ හරි අපි කිව්වා යෝගාවචරය මධ්‍යම ප්‍රමාණයේ නුවණැතියෙක් හෝ භාවනාව මැනවින් සම්පූර්ණ නොකළ කෙනෙක් හෝ වේ නම් එපමණකින් සම්මස්සන ඥානය සම්පූර්ණ නොවේ. එය සම්පූර්ණ වනු පිණිස රූප සප්තක අරූප සප්තක ක්‍රමයෙන් නැවතත් ත්‍රිලක්ෂණ සම්මර්ෂණය කළ යුතුය. ඔව් එතකොට ඒ තම තමන්ගේ ඥානය නුවණ සහ උනන්දුව මේ කාරණා මත තමයි මේක කොච්චර කාලයක් මේ භාවනාවන් කොච්චර කරන්න ඕනද කියලා තීරණය වෙන්නේ. ඒතකොට ඒක තමන්ගේ දක්ෂතාවය සහ වෙන පෙර ඥානයන් අනුව තමයි නැත්නම් ඒ தත්වයන් මත තමයි ඒක තීරණය වෙන්නේ. යෝගාවචරය හට පෙර කී භාවනා ක්‍රම දෙකින් සම්මාර්ෂණ ඥානය සම්පූර්ණ වී තිබුණේද රූප සප්තක අරූප සප්තක ක්‍රමයෙන්ද භාවනා කිරීම නිෂ්ඵල නොවේ. එයින් මතු ලැබිය යුතු ඥානයන් පහසුවෙන් ලැබෙන්නේය. පෙර කී ක්‍රමවලින් ත්‍රිලක්ෂණ භාවනාව නොකොට මුල පටන් භාවනාවටද මේ රූප සප්තක අරූප සප්තක ක්‍රමය සුදුසුය. තම තමන්ට කැමති සැටියකින් භාවනා කරත්තා සෑම ක්‍රමයෙන්ම පුරුදු කිරීම වඩා යහපත් බව පමණක් විශේෂයෙන් කිව යුතුයි. දැන් ඔය හැම ආකාරයෙන්ම කියනවා නම් අපේ ඥානය මොකද ඒ නාම රූපයන් පිළිබඳ හාත්පසින් අපිට ඥානය දැකලා අවබෝධය ලැබෙනෝනේ. එතකොට ඒ දැන ගැනීම වැදගත් වෙනවා. ඉදිරියේදී ඥානයන් උපදව ගන්න පහසු වෙනවා. එතකොට වැඩි වෙන්නේ නැහැ කිසි විටකත් මදි වෙනව ඉසක් නේ. එතකොට එක එක ක්‍රමයෙන් මේක කරා කියලා එක එක තව ක්‍රමවලට කරා කියලා වරදක් වෙන්නේ නැහැ. රූප සප්තක අරූප සප්තක වශයෙන් විදර්ශනා ක්‍රමය. ඒක මෙහෙම කියනවා. උප්පත්ති මරණ දෙකින් පිරිසිඳ ගන්නා ලද එක් ජාතියකට අයත් රූපයන් පිළිබඳ විදර්ශනාවය උප්පත්ති මරණ දෙකින් පිරිසිඳ ගන්නා ලද එක් ජාතියකට අයත් රූපයන් පිළිබඳ විදර්ශනා. ඒ කියන්නේ දැන් ප්‍රතිසන්දි විඥාණයෙන් පටන් අරන් චුතිචිත්තෙන් අවසන් වෙන ඒ භවය තුල තියෙන රූප ටිකක් තියෙනුනේ. අන්නේ රූප ටික විදර්ශනාව කරන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. ඊට පස්සේ වයස්ගත වීමෙන් බිඳෙන රූප පිළිබඳ විදර්ශනාව. ඒතර වෙනම කරන්න පුළුවන් අපිට වයස්ගත වීමෙන් බිඳෙන රූප පිළිබඳ වෙනම විදර්ශනාව කරන්න පුළුවන්. මේ ක්‍රමයේ තියෙනවා මේ පොතේ ග්‍රන්ථයේ තියෙනවා. අපිට ඉදිරියට අපි ක්‍රමවේදය තියෙනවා. මේක පොත තියෙනවනේ කාගෙන්ද ළඟනේ. මේකේ තියෙනවා. අපිට අපි මේක විස්තරාත්මකව ඒකේ තියෙනවා. ඒ ග්‍රන්ථයේ ආහාරයෙන් හටගන්නා රූප පිළිබඳ විදර්ශනාව. ඊට පස්සේ ඍතුවෙන් හටගන්නා රූප පිළිබඳ විදර්ශනාව. කර්මයෙන් හටගන්නා රූප පිළිබඳ විදර්ශනාව, චිත්තයෙන් හටගන්නා රූප පිළිබඳ විදර්ශනාව. එතකොට මේ හතර තියෙන්නේ මේනේ. කර්ම, චිත්ත, ඍතු ආහාර. එතකොට ඔන්න රූප ටික එහෙම හැදෙන රූප හැදෙන රූප උපදින ආකාර හතරක් තියෙනෝනේ. ඔන්න මේ හතර තමයි ඒක එක විදර්ශනාවක්. ඊළඟට වයස්ගත බිඳීමෙන් බිඳෙනෝනේ. බිඳෙන මේ රූප ඒක තව එකක්. හරිද? 4 1 5යි. ඊට පස්සේ උප්පත්ති මරණ දෙකින් පිරිසිඳ ගන්නා ලද එක් ජාතියකට අයත් රූපයන් පිළිබඳ විදර්ශනා. අර ඇතුලේ ඒ භවයේ ඇතුළේ තියෙන රූප ටිකට වෙනම විදර්ශනා කරනවා අපි. ඔන්න ඒක 4 5 6යි. 7 වෙනි එක ධර්මතා රූප පිළිබඳ විදර්ශනාව යන මේ සත රූපයේ විදර්ශනා කළ යුතු ආකාර 7ය. ඔන්න මේ විදිහට 7ක් අපිට පෙන්වලා තියෙනවා. මේ රූප ටික විදර්ශනා කරන. හරිද? ඉතින් ඒ තමයි ඒ භවය ඇතුලේ තියෙන රූප ටිකක් තියෙනෝනේ රූප සංතතියක් තියෙනෝනේ අන්නේ රූප ටික විදර්ශනා කරනවා. ඒක භව ඒ ක්‍රමය මේකේ තියෙනවා. ඒකෙදී අපි ඒක හදාාරන කොට අපි තවදුරටත් ඒක ඉගෙන ගනිමු. මේ සත් ආකාරයෙන් විදර්ශනා කරන කල්ලි පළමු කොට ඉපදීමෙන් මරණයෙන් පිරිසිඳ එක් භවයක්ගෙන එය සියවසක් ජීවත් වන භවයක් හැටියට සලකා සියවසක් වූ ඒ කාලයේ උපදනා රූපයන්ගේ අනිත්‍යාදී ලක්ෂණ තුන බැරිය යුතුය. ඉස්සෙල්ලා මොකද ගන්නේ අපි? මේ භවය අපි ගන්නවා 100ක් විදියට. දැන් පොදු කාරණයක් පොදු විදියට ගන්න එපාය.
කවුරුත් 100ක් ඉන්නේ නැහැ සමහර 100ට වැඩිත් ඉඳි අපි ගන්නවා 100ක් දැන් මේ කාලයට අනුරූප 100 නේ ගන්න අපිනේ දැන් භාගතුන් වහන්සේ උපදින්නේ 100ට අවසාන වශයෙන් 100ට වැඩි කාලෙදිනේ නේද එතකොට දැන් මේ මේ මීට පස්සේ බුදුරජාණන් වහන්සේලා උපදිනවද ගෞතම මෛත්‍රී බුදුහාමුදුරුවෝ එතකොට 100ට පස්සේ උපදින්න බෑනේ පස්සෙන් නේද දැන් අපි දන්නවනේ බුදුරජාණන් වහන්සේලා උපදින්නේ 100ට වැඩි ආයු කාලේ මිනිස්යාගේ වර්ෂ ආයු ආයුෂ 100ට වැඩි කාලෙදි සහ 100ට අඩු කාලෙදි උපදිනවද නැහැ ඊට පස්සේ ඊට පස්සේ ඕක ඊට පස්සේ උපදින්නේ නැහැ ඒත් අඩු වෙවි යනවා ඕක 10 දක්වා අඩු වෙවි යනවා 10 දී මොකද වෙන්නේ ඔව් ලෝක විනාශ වෙනවා ලෝක විනාශය කියන්නේ මිනිස්සු විනාශ වෙනවා විනාශ වෙලා ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ එන්න වැඩි වෙලා යනවා ඔහොම ඔහොම වැඩි වෙලා ගිහිල්ලා වැඩි වෙන කාලෙදි උපදිනවද වැඩි වෙන කාලෙදි උපදින්නෙත් නැහැ බුදුරජාණන් වහන්සේලා වයස වැඩි වෙන කාලෙදි උපදින්නේ නැහැ ඊට පස්සේ ඔක කොච්චර වැඩි වෙනවද අසංකේය දක්වා වැඩි වෙනවා අසංකේය කියලා කියන්නේ එක ඉස්සරහින් බිංදු 140ක් ලිව්වහම එන අගය අසංකේය හරිද වර්ෂ අසංකේයයක් දක්වා වැඩි වෙනවා වැඩි වෙලා ඉවර වෙලා ඒ කාලෙදිම බුදුරජාණන් වහන්සේලා උපදිනවද නැහැ උපදින්නේ නැහැ වැඩි වෙන කාලෙදි උපදින්නේ නැහැ ඊට පස්සේ මොකද වෙන්නේ අඩු වෙන්න පටන් ගන්නවා මොකද ඒ කාලෙදි ඊට පස්සේ කෙලස් වැඩෙනවා මොකද මේ මිනිස්සේ මැරෙන මැරනවා කියලාවත් දන්නේ නැති වෙලේ ඒ තරම් කල් මේ වැඩි ජීවත් වෙන මිනිස්සු හදීසියෙන් කෙනෙක් තමයි මැරෙන්නේ දන්නේ එතකොට හරිද එතකොට ඒ ඊට පස්සේ ආයෙත් අඩු වෙන්න ගන්නවා කොහොම අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා කොතෙන්ද අඩු වෙනවද ඔව් ලක්ෂයට අඩු වයස වයස අවුරුදු මනුස්ස වර්ෂ වලින් ලක්ෂයට වඩා වයස මේ ආයු කාලය අඩු වුණාට පස්සේ තමයි බුදුරජාන් වහන්සේලාට පහළ වෙන්න පුළුවන් හරිද පහළ වෙන්න පුළුවන් එතකොට එතකොට මේ මෛත්‍රී බෝධිසත්ව මත බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ මනුෂ්‍යයාගේ වර්ෂයේ වයස අවුරුදු 80000 දී වයස 80000 දී හරිද 80000 ඔක තවත් ලක්ෂයටත් අඩු වෙනවනේ දැන් ලක්ෂෙදි පස්සේ පහළ වෙන්න පුළුවන් නමුත් ඊළඟ බුදුරජාන් වහන්සේ ඒ පෙරම් පුල්ලා ඉන්නේ 80000 දී පහළ වෙන මට්ටමේ තමයි ඉන්නේ ඊළාට ඒක තවත් අඩු වෙලා මොම ගිහිල්ලා වයස 80000 වෙනව මනුස්ස වර්ෂ 80000 වෙනව මිනිස්යාගේ වයස අන්නේ වයසදී තමයි ඔන්න මේ මෛත්‍රී බෝධිසත්ව බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ හරිද කොහෙද ඉන්න වෙනවනේ ඇයි ඉතින් නැත්තම් රහත් වෙන්න ඕනේ නැති වෙන්න නම් රහත් වෙන්න වෙනවා කොහේ හරි ඉන්නවා නැති වෙන විදියක් නැහැ ඉතින් ඒක ඒ කාලේදී බුදුරජාණන් වහන්සේ මිනිස්සෙක් වෙලා ඉපදීද කියන එක තමයි ගැටලුව තියෙන්නේ ඉන්නවනම් ඊට මෙහාදි රහත් වුණොත් නැහැ ඉතින් ඒක දන්නේ නැහැ කොහොම වෙයිද කියලා හරිද හරිනේ ඒක 10ට අඩු වුණා ඊට පස්සේ අසංකේයයට වැඩි වුණා හරිද ඊට පස්සේ 80000ට අඩු වෙන වෙලාවේ තමයි ඔන්න 80000යි 80000ට අඩු වෙනලා තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වැඩි වෙන්නේ ඉතින් මේ අතරේ දැන් මෙහෙම වැඩි වෙලා අඩු වෙනවා එකකට 10ට 10 ඉඳන් අසංකේයයට වැඩි වෙලා අසංකේය ඉඳන් ආයෙත් 10ට අඩු වෙන යන කාලය ඔව් ඒකට කියනවා ඒ කාලයට මොකද කියන්නේ අන්තක්කල්පයක් කියලා කියනවා අපි අන්තක්කල්පයක් කියලා කියනවා ඒකට අන්තක්කල්පයක් කියනවා හරි එතකොට ඔය කල්පය කියන එක තවත් තැනක භාවිතා වෙනවා දැන් භාගතුන් වහන්සේ පිරිනිවන් පෑන්න අවස්ථාවේදී අර ආනන්ද ස්වාමීන් වහන්සේට අවස්ථා කීපයකදී කිව්වා භාගතුන් වහන්සේට ඕන්නම් කල්පයක් ජීවත් වෙන්න පුළුවන් කියලා කල්පයක් කියන්නේ මොකද්ද එතන එතන ආයු කල්පයක් කියන එක එතන කිව්වේ එතන ආයු කල්පයක් කියලා කිව්වේ මොකද්ද ඔව් 100 120 මත 100 තමයි එතන කියන්නේ සාමාන්‍යයෙන්
Siya tamai apda gane ne mokada bawa hama bodhurujanan wahanse kenekma kenekma me mulu ayu kaling paheng ekai paheng hatarai jiwatene paheng ekak jiwatene ne mulu ayu kaling gatte hama siya nang siya ng asu wedi ni bagitun wahanse pinuan pemi ito kada tawa wisa ituro yati ni wahanse ita wisa ita siya kila gane wene apida. Unwahanse metana upamata tarang tini wayu kale siya gila ni nede ito na tawa harinang aurdu wisak inna fluang unwahanse ita unwahanse ka anu bawing aradana wak labunot inna fluang tawa aurdu wisak inna fluang dore eka da kieno ayu kalpe ak kiela ito na kiel dini parinirwana sutre kiani ayu kalpe ak kiela nede ayu kalpe ak kiani ito na kiani. Aurdu siya, siya siya itu nih, unhanse ge, onama kenegge, bagitu unhanse kenegge, unhanse itu inna puluang ayu kali, ta kieno, ika aurdu siya nih, yang ngapi kamu, me, Maitri Budhurujanan unhanse na itu ada, di kali agni, nih, kene, unto unhanse itu onang puluang e kali inna, hebei, samaan nih unhanse la inne. Paheng hatarai, unu ayu kaleng hatarai inne, paheng ekak inne ne, ekatama heti, unhanse lagi. Wisa inne aradhanawak labunoth, ehema inna kiyala aradhanawak labennoth, dan eka labune ne, eka labune ne, kipa watawakma kiwwa onnam bhagyathun wahanseta inna puluwan, tathagatayan wahanseta onnam ayu kalpayak jeevath wenna puluwan kiyala kiwwa, namuth eka ehema. Aradhanawak labune ne eka me Ananda Swamin wahanseta eka amathaka una. Oh, therunne ne. Eh? Ehemat oh samahara ewa thiyena ehema. Ethe eka eka habai hama awasthawakama ehema unada kiyana eka man dannne eka. Oh, kumare eka thamai torotura. Kotoran tapi ini, ah hari, itu kota, ini sama ya, tapi siya kan kata akhirnya, ini, kota, tapi ini sa, wayasa urudu, siya kita beda agan, noa, kene ke ayu kali, siya kita beda lah, siya arah gini, siya dahaya kita beda, noa, dahaya godawal, dahaya kita beda, noa, dahaya kita beda ni orang bela, eka itu pasti vidarshan akan, noa, meka kali, ini nama, dahaya beda agan, noa, vidarshan akan ni ketamai kan, ini ketamai. Ek bawayak gena ya siya wasak jiwatna bawayak hetiyata salaka siya wasak ku e kale upadana rupayange anithya adi lakshana thuna baliyutu eka thamai palaweni eka ikbidi e varsha siyayen palumwana 33 varshaya prathama vayasayai da meda su 30 wasa madhyama vayasayai da eka 33 beda siya aragena siya 33 godawal 3 kata beda ganna Madhya wasa yaitu agat tetisa wasa pasca wasa yaitu siya wasa tunakata beda e kotasata ayat rupiah ge anitya adi lakshana beli itu ya. Isilam balane dahai ini mana pura berdua na isilake balane e bawaya maragena balanwa sampurna siya maya baragena e dahai ta pasca nama kata matakune hari ini deh mana petulna adega. Yang una mudu bawa yang apa siya kita jalan kene siya siya mer ikat balon itu siya itu lah diham. Ini pasti mungkin dengar ane. Eka tuna kata beda agan. Tis tuna godawal tuna kata. Itu kata eka eka balon nama palamu na tetisa meda meda su tis wasa madde. Eka ni meda tis tuna. Meda tis tuna. Eka tama eka ni madde mawa esakila. Nah, mad, nah, ini mah. Tis tu nai, mada tis hatarai, nih. Ini mah ini, udah, ya, mula nih. Mula tis tu nai, agak tis tu nai, mada itu kita kiyak kena ada. Tis hatarai, ya, ini mah beda nih. Hari ini itu perlu na. Mula tis tu nai, mada tis hatarai, agak tis tu nai. Orang ramai tuh nakar beda agan. Mula, mada, agak. Kira tuh nakar beda. Istilah siya ikat agan no. Harusnya itu, pada pattern nama kita istilah,
Isela siyama ekata aragena vidarshana karanawa. Harida? Mata isela patuluna podda 10 10 ganne passe. Eka mata eka sayata patuluna podda. Muladi gannawa siyama ekata aragena vidarshana karanawa. E siyama tiyena rupayan gana aramunu karanawa. Aramunu karala e diha eka vidarshana karanawa. Ida pasti ek kotas tuna kota beda agarno 33 ti meda 34 ay 33 kira kotas tuna kota beda lah vidarshana agarno hari itu ek tamai dewi ni kerja dewi ni ya pasti ay siya pasti tuna kota beda a kotas ayat rupiah ngi anitya di lakshana beli yuti ikpiti siya pasti anne ida pasti dahaya dahaya godwal Dahaya kita beda no. E dahaya tamai mandha dasakaya, krida dasakaya, varna dasakaya, bala dasakaya, praknya dasakaya, hani dasakaya, pragbar dasakaya, pravanka dasakaya, momuha dasakaya, sayana dasakaya. E kotas dahaya kita beda. E kotas raya trupyange trilakshane beli itu. Orang itu na kotas akar tunat ti no. Istilah ara audh siya me kakkidi taragina bala no. Ida passe e siya. Tuna kata bedala balano, ida pasti AC ya, dahaya kata bedala balano, hari itu, mana kotas tunai, vidarshana kota, akar tunai, istilah AC ya, ekam kiri tarik ini vidarshana karno, ida pasti kotas tuna kata bedala vidarshana karno, tis tunai gila warga vidih itu, ida pasti dahaya godwal dahaya kata bedala, vidarshana karno, hari itu, hari ini. Mee dasakaya naturin mandha dasak mee tawadurata vistara issarada katha wenawa issara mehema issarada yanawa mee dasakaya naturin mandha dasakeedi manushya mada danuma athiyeku vi hasirei krida dasakeedi bohosein krida karai varna dasakeedi oge sharirey pahapatwe bala dasakeedi oge shaktiya wedei prajnya dasakeedi ohuta nuwana wedei hani dasakeedi oge sharirey pirihenata patang gani prakbara dasakeedi sharirey idiriyata barave pravanka dasakeedi sharirayata baravima wedi vi sharirey waka gese momuha dasakee amataka vima adika uwek ve sayana dasakeedi wedi kalaya dubalawa nisa vetira siti den e 10ta adala gunayan aragena thamai nama deela tiyenne ekata harine tama tamanta ithin balanna me dasakee mewa awada kiyala bala ganna puluwan taniyada මේ ලක්ෂණ මේ 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 ඔව් මේ 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 කියන ඒ දශකයන් හඳුන්වන්න දීපු නම නමට අදාළව අපිට විශේෂ කාරණාවක් විදිහට ඒ 10 දී පේන්න එකක් තමයි මේ නමක් දීලා තියෙන්නේ ඒකට. එහෙමනේ අපි සාමෙන් නම් දෙන්නේ නේ. ඒ ඒ දශකයට හැම කෙනාගේම බොහෝ අයගේ හැම කෙනාගේම නැතුණත් බොහෝ අයගේ එක ලක්ෂණයක් මේ විශේෂයෙන් පේන්න ගන්නවා අන්න ඒකට ඒකෙන් තමයි මේ නම දීලා තියෙන්නේ 10 හරි ඒක අපි තව ගැඹුරව ඉදිරි සාකච්ඡා කරනවා ඉක්පිති ඒ වර්ෂ 100 පස බැගින් ඊට පස්සේ මොකද කරන්නේ ඒක පහෙන් පහට බෙදනවා පස බැගින් 20 කොටසකට බෙදා ඒ කොටසට අයත් රූපයන්ගේ ත්‍රිලකුණු මෙනෙහි කළ යුතුයි නැවත එම වර්ෂයේ 100 සිව් වස බැගින් ඊට පස්සේ හතරකට බෙදලා බලනවා බැසින් කොටස් 520කට ද තුන් වස බැගින් කොටස් 33කටද දෙවස බැගින් කොටස් 50කටද එක් වස බැගින් කොටස් 100කට බෙදා ඒ කොටස වැටෙන රූපයන්ගේ ත්‍රිලක්ෂණ සම්මර්ෂණය කළ යුතුය. දැන් තේරෙනව නේද? දැන් 100 එකක් විදියට අරගෙන ඉස්සෙල්ලා බැලුවා. ඊට පස්සේ තුනක් විදියට බැලුවා. ඊට පස්සේ 10ක් විදියට බැලුවා. පහක් විදියට, හතරක් විදියට, තුනක් විදියට, දෙකක් විදියට, එකක් විදියට. ඔන්න දැන් අවුරුද්දකට ගෙනාවා මේක දැන්. අවුරුද්දකට ගෙනාවා. එක් වර්ෂයක් ගෙන ඊට පස්සේ ඒ වර්ෂය ගෙන මොකද කරන්නේ ඒ වර්ෂය ගෙන වස්සානේ හේමන්තේ ගිම්හාන යන ඍතුන්ගේ වශයෙන් තුනට බෙදනවනේ ඍතු තුනකට අවුරුද්ද ඍතු තුනකට බෙදනවනේ ඒ තුන වශයෙන් බෙදකට බෙදාගන්න ඉක්බිති වර්ෂය ඉක්බිති වර්ෂයේ වස්සානේ ශරදේ හේමන්තේ සිසිරේ වස්සන්තේ ග්‍රීෂ්මේ යන සයක් වූ ඍතුන්ගේ වශයෙන් සයට බෙදාද ඒ කියන්නේ ඒ හේම අපි කියනවා ඍතුව තුනකට බෙදලා ඒ එක ඍතුවක් ආයෙත් දෙකකට බෙදෙනවා. එතකොට හයකට බෙදෙනවා. ඒ විස්තර මේ පොතේ තියෙනවා. ඒ බෙදපු ආකාරය ඔක්කොම මේ පොතේ තියෙනවා. එතකොට අපි ගැඹුරු සාකච්ඡාවකට මෙතෙන්දි යන්නේ නැහැ. මොකද නැවත වතාවක් අපිට ඒක සාකච්ඡා වෙනවා පොතේ විස්තර වශයෙන්ම තියෙනවා. ඒක නිසා බෙදා ද ඉක්බිති මාස වශයෙන් 12. ඊට පස්සේ මොකද කරන්නේ? මාස වශයෙන් 12කට බෙදාද ඒ කාල ඡේදයන්ට අයත් රූපයන්ගේ ලක්ෂණත්‍රය මෙනෙහි කළ යුතුය.
ikpiti masa masa kala paksha shukla paksha ma dekata beda ee kalayata rupayan ne weruduna ne ikpiti masa kala paksha masaya masaya kala paksha shukla paksha wasin dekata beda ee kalayata rupayan ge trilakunu baliyutuya ikpiti ek dinayak raatriyada dawalaya kotas dekata dekak kota denna ek dinayakata awa ona den ek dinayakata wada meka sampindane karagannawa den harida Nih deh, jiwit deh yang awal tuh sih ekam ek khalay atau ek tikat 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 tikat, oh, ketik kerake na aja apa, muka deh, ini mau tuh balan nih mih makaran nih, dawale kotas itu pasti, ekad ini yang kerake na, ini dini ratiya dawale ikilah kotas dekat beda beda kat, nevata dawale purwa purwa naya, ab madhya naya, saya naya, ya ini kotas tunukat deh. Ratriya pratamayame madhyamayame paschimayame kotas tunukata beda e kala kotasata ayat rupayange trilakshane baliyutuya kiyala onnohoma bedena bedala balanawa ikpiti idiriyata yame passata yame idiri idiriya balime watapita balime atakko payak hakilivime digukirime yana mewada sidu karana avastha sayata ayat rupayange trilakshanaya samarshane kaliyutuya anaturuwa gamaneedi Abi wela madri sa ihna i cede ing israhata idri ira karamuni abri wela madri ino tang prahayuki kota sata itening alut kota sakne kiewen ne itera tena me ikanisa api tena itening ihata alut pame idri ilanga dawasdi sakat cakaram sildena adama teruan saranai iwa gema ada podak mata karagamu ada karna baba apa Ada api tetienne anuloma pada sambandene wisse pituwa kaya gata sati bahawanawe wisse pituwe anuloma pada sambandene ati masmin kaya pitang ati masmin kaya semhang ati masmin kaya pubbo ati masmin kaya lohitang ati masmin kaya sedo ati masmin kaya medo ati masmin kaya asu ati masmin kaya wasa Ati masmin kai kelo, ati masmin kai singanika, ati masmin kai lasika, ati masmin kai mutta. Kira kota seti ini, me ati masmin kai kaya ini, me kai tiga nama kini ketamai, me puno bu kota seti kan, tiga nama kila, dana gini ini ketamai, me bawa nawidi kerane pali washing, sila dana adem teruan sarana.